ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය. මේ මම මේ එක පොතක් පොතේ මම මයි පින්නතුලත් එක කියවලා ඇතුවන් හිතන්නේ මේ බලන්න. මාමල දාට මගේ මන කඳ ළඟින් සිට අනියත සීකරනු කියමින් විටින් විට මිනිසත් බවක් ලැබ විදසුන් වඩන්නට පාරමි පුරමුවම නිවනින් නිවෙන්නට. සතිපට්ඨාන සූත්‍ර වගේ එකක් මල ගෙදරක දාන්න හැම ගෙදරකම සතිපට්ඨාන සූත්‍ර CD එකක් හරි කැසට් පීස් එකක් හරි ගෙනත් තියාගන්න. හැම ගෙදරකම මරණයක් වෙනවද නැද්ද? අපි ඔක්කොම මැරෙන්න ඉන්න මිනිස්සු. කලින් ලෑස්ති වෙලා ඉමු. නිකන් නිශ්ශබ්ද පරිසරයක් තියනවට වඩා එළියුම් තරම් ගහනවා දාන්න දිනවට වඩා හොඳ නැද්ද? අනියත සිහි කරපු විදිහේ සිංහල තේරුමත් එක්ක පිළිත් තියනවා පටිගත කරපුවා. ඒක කරන් තියාගෙන හීන් හඳින් කම්පැලෙන හඳින් නෙමෙයි කාටවත් කරදරයක් වෙන විදිහට නෙමෙයි යම් කිසි ධර්මාභෝධයක් වෙන විදිහට බෞද්ධ මලකෙවල වල මේ වැඩේ කරන්නේ. අපි පාංශකෝලේට හාමුදුරුවෝ වැඩම මොනසක් මම ඕනිසා තමයි කිතුණු බැතිමතුරුලගේ ආගමික පිළිවෙත් ගැන මම හරි ගෞරවයක් තියෙනවා. දෙතුන් වතාවක් ඇවිල්ලා මිනිහ ළඟ යාඥා කරනවද නැද්ද? ක්‍රිස්තියානි සිස්ටර්ලා ඇවිල්ලා ෆාදර්ලා ඇවිල්ලා මලගෙදරට වාරයක් දෙකක් එනවා. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආගමික වතාවක් කරනවා. අපි පුරුදු වෙමු. හොඳ දේ කොතනද? ඒ හොඳ දේ අපිට පුරුදු පුහුණු වෙන්න කිසි බාධාවක් නැහැ. ගෞසිය ගණන් උස් මණ්ඩප තනන්න එපා. මාමල දාට හිස් කටයුතු කරන්න එපා. මගේ මල කඳද පස් වන්නට හරින්න එපා. වෙදදුරු සිසුනුස් දැනුමක් ලබති කපා. මේ නිකන් වියදම් කරලා ලක්ෂ ගණන් වියදම් කරගෙන මේ මොකද්ද පුච්චනවටත් වඩා වල්ලනවටත් වඩා හොඳ නැද්ද? කසිපුකාරයන් කියන වලවල් කප්පෝලයි මදුර වට්ටක්කයි කරෝලයි දීලා මගෙන් අහන්නකො මේ දැන් මට ඕගොල්ලෝ ගහ ගන්න දෙයක් තියෙනවා. මොකද වට්ටක්කයි කරෝලයි දෙන මාත්‍යෝ නෑ මං කියන්නේ මිනිහ වලල්ලා හැම දෙන්නේ හැමෝම කරන නිසාම මොකද්ද අර්ථය කියලා දන්නේ නෑනේ. ඔව් ඒක හරි. අනේ දානසත් වට්ටක් හදන්න ඕනේ. දිනකට වඩා මගේ මල කඳ තබනු එපා. අඟහරු සිකුරු දින ගැන සලකන්න එපා. මිනී වතාවත් වෙනුවෙන් නැකත් එපා. රටටම හඬ නගා මලගම කියනු එපා. පහුදාසට මම බණකට ගිහින් එන ගමන් මම බණ්ඩ යනකොට කිව්ව මේවා අපේ අම්මමලා මං කොහොමද ඇහිද නියමිත දවසට එන්න වෙන්නේ කොහොමදවත් අපේ වැඩසටහන එදාට මං එන ගමන් එන්නම් පුතා කියලා මං දැන් ගියා. මං එනකොට ඇති 11:00 කර වගේ. ඉතින් දැන් මේ 4:00 විතර වගේ මලයි කිව්වේ. මං එහෙම මිනිහ අපේ හැරෙන්නේ 12 පහු වෙනකන් ගේන්න හොඳ නැහැ කිව්වා. මං කොහේ නැගිටි මට එන්න වෙන්නේ නැහැ. මං 12 වෙනකන් දැන් ඉඳි හිටන් කොයිලි. දැන් මිනිස්සුන්ගේ වගේ අන්ධ විශ්වාස තියනවද නැද්ද? ආගහරවතර මිනිහ වලන්න හොඳ නැහැ කියලා මිනිස්සු හිතනවද නැද්ද? මේක කොහෙන් ආපුවාද? Hindu ආගමෙන් අපිට ගෙන ආපු අන්ධ භක්තිය. අපි අරන් තියන්නේ හොඳ ඒවානේ. කොහොම දේවල් අරන් තියද අපේ උන්ට තරම් පිස්සු. දැන් මේ සති ගණන් ජාඩි දාගෙන මිනිහ තියනවද නැද්ද? ඇත්තටම රටේ ඉන්න දරුවෝ එනකන් උන්ට වීසා ගන්න බැරි වුණා, ටිකට් ගන්න බැරි වුණා. මොකද්ද කිය මේ දවස් 5-6 මිනිහ තියා ගන්නවා ගෙවල් වල. ඉතින් දැන් එක මල ගෙදරක තිබුණා බැනර් එකක් ගහලා මිය ගියේ ඔබ නොවේ, මිය ගියේ අපයි. මං හිතන්නේ ගේ වටේ ඉන්නේ අඳ කොද ගහලා තියෙන්නේ. ගේ වටේ අම්මපා දවස් 2කට වඩා මිනිහ තියා ගන්නවා නම් බැනර් ටිකක් හරි අස්සලා තියලා කොළවල ලියලා ගහුවක් කමන්නේ මිය ගියේ උඹ නොවේ, මිය ගියේ අපයි කියලා. අයි වටේ ඉන්නේ නේනම් පණ යන්නේ. ඇයි මේ එන හැත්තට බත් අම්බලා තේ හදලා ඉස්ලාම් මිනිසුන්ගේ මිනි දවස් 100ක් තියාගන්න පුතේ. උදේ මැරුණ හැන්දෑ ඉවරයි. උන්ගේ සිකුරාද කතාවකුත් නෑ, අඟහරුද කතාවකුත් නෑ. උන්ට පිස්සු නැති හින්දා තමයි උන් ෂෝක් එකට ඔය දැන් අපිට දෙන්නේ ප්‍රහාරය. මම මේකට ඕන කරන ලිපි ද්‍රව්‍ය ගොඩක් එකතු කරගෙන තියෙනවා. කාලේ තමයි ප්‍රශ්නේ 8යි ගාලා ඉන්නේ වෙලාව. නිමතල වහා ගෙත ගනු මගේ මිනිහ කපා මහරය 12 ගත වෙන තුරු ඉන්න එපා. ඈතින් බලනු මිනිහට ලං වෙන්න එපා. මලකඳ සුවඳ විලවුන් ගල්වන්න එපා. මලකඳ ළඟින් විදුලිය දල්වන්න එපා. පොල් තෙල් පහන අමතක කරලන්න එපා. සරලම පෙට්ටියක් මිස වියදමක් එපා. විදුලිය යවන්නේ ළඟ කරකවන්න එපා. ෆෑන් දෙකකුත් දාලා මිනිහට මම හිතේ දාඩිය දානට වෙන්නේ නැති. අත්මේ සරල දාලානේ. දැන් ෆෑන් එකකුත් දාලා අඬ අඬ ගෑරු අම්මා කියලා කට අරපු ගමන් විස බීජ ඔක්කොම කෙලින් කටේ බඩ ඇතුලේ. කටින් බඩ ඇතුලට. ඒ වගේ ඇත්තටම මේ සරල විඥානය කියලා ගත් වෙන මිනිස්සුන්. ඒ සරල විඥානේ නැති ඊළඟට මේක තොරණක් වාගේ බල්බ් දාලා විකාර කරන්න එපා. පරණ අපේ ජීවවල පුටු දෙකක් තිබ්බා. පීරිසියක් තිබ්බා. පොල් තෙල් පහන් දෙකක් දැල්ලුවා එච්චරයි. දැන් අත නිකන් 12 මහ පහනක් අයින් දැල්වලා. නැත්නම් කුකුල පහන. ඒකේ පහන් දැල්ලා ඇත නැත. අලි ග්ලෝබ් දෙකක් දාලා විදුලි ආලෝකය ගොඩක් ළඟින් දැම්මම විස බීජ ඇවිස්සෙනවා. විස බීජ ඇවිස්සෙනවා. මිනිස්සුන්ට ලෙඩ පරණ ගෙවල් වල මිනිහක් ඉස්සුවාම දවස් 7ක් යනකම් දොර දැනගෙන වහන්නේ. ඒ විස බීජ එළියට යන්න ඕන හින්දා. අපේ මිනිස්සු දොරවල් අරගෙන ඉන්නා මේ ලෝකේ දැන් තේරුමක් දන්නේ. දෙන්වන් දෙසවන් ඇත්තෝ පිං සිතින් ශ්‍රද්ධාව වඩත්වා